මේ ප්‍රශ්නය ජීවිතයේ තමන් විසින්ම නසා ගන්නා අය සඳහා ඥාතීන් විසින් පෑන් වඩා ලබා දෙන පින ලැබෙනවාද කියලා මේකෙදි මේ විශේෂයක් තියෙනවා. තමන් විසින් ජීවිතේ නසාගත්තේ ඇයි කියන ප්‍රශ්නේ පිළිතුර හොයාගින්න ඕනේ මේ ඉස්සෙල්ලා. විවිධ අය තමන් ජීවිතේ නසා ගන්නා විවිධ හේතු මත. සමහරලාට ණය ගවන්න බැරි වෙලා මූණ දෙන්න බෑ සමාජයේ. මොනවා හරි කරපු නීච වැඩක් නිසා ලැජ්ජාවටපත් වෙලා අධික ලැජ්ජාව නිසා සමාජයේ මූණ දෙන්න බෑ. ඒ නිසා වහබෝනවා. යම් කිසි ලෙඩ දුකක් හැදිලා හිටනම් විදෝනවා දුක් කරදර වැඩි. කායිකත්වයේ මානසිකත්වයේ බුද්ධිලා හොඳලම වැටිලා තවත් දුරට මට ඉඳලා වැඩක් නෑ කියලා හැඟීමකින් වහබෝනවා. සමහරවිට මට මුන් කරන්නේ හිංගි හිංසාවයි. මුන්ට හොඳ වැඩක් කරන්න මුන්ගේ පලි ගන්නවා කියලා වහබෝනවා. විවිධ ක්‍රම තියෙනවා වහබෝනවා. ඉතින් මෙන්න මේ જાතිය කොයි එකෙන්ද මේ සියදිවි හානි කරගත කියන ප්‍රශ්නේ මේකට ඉස්සෙල්ලා හොයන්න ඕනේ. මෙතෙන්දි යම් කිසි විදිහක මට ওই ന്യാයය කියනෙම පෙන්වන්න බෑ. මට උන් ඇහැට පෙන්නන්න බෑ. ඔව් මට කරපු කට මම ඔවුන්ගේ ඵලි ගන්නවා. ඔවුන් අතරේ මම ජීවත් වෙන්නේ නැහැ මම මැරෙනවා කියලා ඔය දැඩි අදහසක් අරන් වලොත් එහෙම. ඥාතිත් එක්ක තියෙන සම්බන්ධය ඉවරයි කාලයකට. හැබැයි ඒක ද්වේෂයෙන් හටගත්තා නම් ඥාති කියන සම්බන්ධයකින්වත් කවදාවත් පිළිසන්නක් කරගන්න අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් යනකම් බැහැ. ඔහුගේ මානසිකත්වයේ ඒ තරම් කර්ම වේගයක් නිපදවනවා පුද්ගලයන් ඇසුරෙන් ඉවත් කරන්න. ඉවත් කළා සුගතියට යවන්නේ. ඒ දූෂ්‍ය මානසිකත්වය නිසා තනිකර අන්තකාර තැනකට වැටෙනවා. ඊට පස්සේ පේන්නේ නැහැ. ඥාති හිතයි සින් කියලා පේන්නේත් නැහැ. ඔවුන්ගේ වචනයක් වට ඇහැට කන්ට ඇහෙන්නේපා. ওই જાතියේ හිතාගත්තා. කන් තියෙනවා. හැබැයි අරමුණු වෙන්නේ නැහැ කාගේවත් අර ඥාති හිතයි සින් කියන හඬක්වත්. ඔව් මට ඇහැට පේන්නේපා. ಜಾති ಜಾතිවත් පේන්නේපා. ওই જાතිය කිව්වොත් එහෙම ಜಾති ಜಾතිවත් ඔවුන් පේන්නේ නැහැ පහළ වෙන්නේ නැහැ කොහෙ උපන්න. මලපිරිතේ කියලා උපන්න දූෂ්‍ය මානසිකත්වය නම් ඉන්නේ මෙහෙම තැනකට තමයි. භූතේ පෙරේති ඇස් පේන්නේ නැති කන් ඇහෙන්නේ නැති භූතේ පෙරේති කියනවා. අන්න එහෙම තත්ත්වයක උප්පත්තියක් ලබනවා. ඒ මොකද වෙන්නේ? අර විදිහේ දූෂ්‍ය මනසකින් දිහේ දිවහානි කරගත්තොත් වෙන දෙයක්. යම් කිසි කෙනෙක් හිතන්න පුළුවා අනේ මගේ මේ අසනීපය හැදිලා තියෙන හැටියට මට දැන් නැගිලා ගන්නවත් බැහැ. කවදාවත් මේක ගොඩෙන් જાති අසනීපියකුත් නෙමෙයි. එන්නේ එන්නේ වර්ධනය වෙලා දුකට වැටලා හිටන් අනාථ වින් අනාථයට පත් වෙන එක. තව දවසක් ගියාට පස්සේ මම මල මුත්‍රා ටික පහ කරගන්න දැන්タン ඉඳ ගන්නවත් බැරි තත්ත්වෙට පත් වෙනවා. මගේ ජීවිතේ දැන් මෙන්න මේ විදිහට අනුර මහ දුකක් වෙලා තියෙනවා. දරුවෝ දුක් විඳිනවා. අනික අය දුක් විඳිනවා. ඉතින් මෙහෙම දුක් විඳින මහ දුක් කරදර රැහැටිසේ උන්ට නිින්දක් නැහැ. අනේ වගේ ජීවිතේ අනුර බරක් වෙනවානේ මෙහෙම උණු. මේට වඩා හොඳයි මගේ ජීවිතේ දැන් වෙන වැඩක් කරගන්නවත් නැහැ. දහමක් වෙනවා දහමක් කරගන්න කියන එහෙම හේකුත් නැහැ. මේට වඩා මේ මත්ලේ කයි නිසා වෙන දුබලතාවය මට මෙච්චර පාඩුයි. දැන් මේක තියාගෙන මොකට බලා ඉන්නවද මම කොයි හරි නිදි වෙත්තක් හරි විලයුට කරගන්න. යා එහෙම කරගන්නත් පුළුවන්. හැබැයි එයාගේ චේතනාව තිබුණේ නැහැ දූෂ්‍ය මානසිකත්වය. අනික් කෙනේ තමන් නිසා දුක් විඳිනවා එකකින් අනික් කෙනාත් බේරන්න ඕනේ මම හිටියත් මල මේ ධර්ම මාර්ගය කරගන්නත් පළක් නැහැ කියලා. ඒ වගේ අවස්ථාව මම තව ජීවත් වෙන එකේ තේරුව මොකද්ද? නිකන් කාලේ ප්‍රමාද කරලා ඉන්නවා මිසක් කියලා. ඊ අදහමින් සිය ධ්‍යානි කරගත්තෝ. ඒක දූෂ්‍ය මානසිකින් කරගත් එකක් නෙමෙයි. අන්නේ එහෙම බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් වික්ෂූන් වහන්සේලා අතර සිද්ධ වෙලා තියෙනවා. එහෙම අවස්ථා. මේ අන්නේ වගේ අවස්ථාවක් වුණොත් එහෙම ඊ අයකින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? මේ කියන්නා වූ தത്വෙද. හැබැයි පිනක් දහම කරගෙන අඩුපාඩුවක් තිබුණා නම් එහෙම පෑන්වත්ලා හිටන් පින් අනුභව දාන කරලා වහාම ලබන්න හේතු වාසනා තියෙනවා. එයාට තමන්ගේ පිරිස කියලා අප්‍රියාවක් හටගත්තේ නැහැ. ඇලීමක් හටගන්නෙත් නැති වෙන්න පුළුවන්. මොකද තමාගේ ඇති වෙන්නා වූ දුක්ඛිත සත්‍යය අනික් අයට කරදරයක් කරන්න බැරි හින්දා තමන් ඉවර කරගත්තා. ඒ අවස්ථාවක් වුණොත් එයාට පින් ගැනීමේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ වගේ තමන් මැරිච්ච ආකාරය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට එයා හිතන්න පුළුවන්. අනේ ජාතියක තියෙන ආදීනවේ හැටි. මෙන්න ජාතියවල හැටි. ජාතිය කියන්නේ මේකනේ. මේ ಜಾති හටගන්නේ මොකක් නිසාද? මේ ජාතියවල චන්දරාගයෙන් බැඳුනහම හොඳයි කියලා. ඒ චන්දරාගය නිසා හටගන්නා වූ විඥානයක් හටගෙන මෙන්න මේ චක්‍රය හැදිලා මෙහෙම ජාතියල උපදිනවා. පෙරභවීත් මම මේ බඳු ජාතියක් හට ගැනීම හොඳයි කියලා. ඒ ජාතිය බලාපොරොත්තු වෙන හිතපු කියපු කර්ණ උඩ හටගත්තා වූ සංඛාරපත්‍ය විඥානං කියන සිද්ධාන්තය නිසා මට උප්පත්ති වශයෙන් පටිසන්ධියක් ගැන මෙහෙම විඥානියක පහළලා ඒ මිනිස් නාම රූපය පහළ කරගන්න වුණා. ඒ මිනිස් සලායතන මිනිස් සිස්පල තමයි මම ලැබුවේ. ඒ වින්දනේ වින්දා. ඒක තමයි මම ලගත විපාකේ. එදා කරගත්තේ වේ කර්ම වේගයක් තියෙන නම් අද මේ හටගත් ශරීරේ ඒකට අනුකූලව හැදිලා ගොඩ නැගිලා වැහැරිලා දැන් මං අද මේ දුක් විඳිනවා ඇත් වෙන්නේ නැතුව කන් ඇහෙන්නේ නැතුව නැගිලා ගන්නත් බැරුව ලෙඩ වෙලා දැන් මේ ජාතිය හැදිනි හටගත් ජාතිය මෙහෙම එකක් නේ විපාක වශයෙන් එදා කරපු කර්මයේ විපාක මේක නම් එහෙනම් මේ ජාතියේ විපාකයක් මතුවෙලා හැදෙන්නත්
එදා ජාතිය කරපු කර්ම මං අද දැන් කරන්න ඉපේ. එහෙනම් මොකද මං කරන්න ඕනේ? මෙහෙම එකක් මට මතුවෙපා නම්, මෙබඳු ඵලයක් මතුවෙපා නම්, එදාකට මිනිස් සංඛාර ගොඩනගන්නා උදේ වරදක් යා දැල්ලා අවිද්‍යාව දකින්න. ඒක අවිද්‍යාවෙන් එදා ගොඩනගුවා හොඳයි කියලා හිතාගෙන. කොහෙද හොඳක් වෙලා තියෙන්නේ? මේ පේන්නේ නැද්ද දැන් මේ ලෙඩ වෙලා වැහැටලා ගිහින් තියෙන හැටි? දුක් ගොඩක් ගැහුණා මිස බලාපොරොත්තු වෙච්ච සැනසීමක් කය කියලා ලබා ගත්තේ නැහැ. ඕ මිනිස් ස්වභාවයේ මිනිස් ජාතියේ උපතේ හැටි. මේ මිනිස් සංඛාරය නිසායි මේක උපදින්නේ. එහෙනම් අද මම මේ මොහොතේ මිනිස් සංඛාර අත්හැරියෝ මට මිනිස් ජාතියක මතු උපදින්නේ හේතු නැහැ. එහෙනම් මේ මිනිස් සංඛාරයත් එක්ක මගේ සම්බන්ධයක් නැහැ. ආයිසරයක් අනේ මං ආයිත් උඹලාට උපදින්න ඕනේ. එකතු වෙන්න ඕනේ. ඉතින් ආයිසරයක් මට උඹලා දකින්න ඕනේ. මේ ජාතිය තමයි මිනිස් සංඛාරයේ චිත්තෙන් මිනිස් භාවයේ චන්ද්‍රාගය ඇදින්න මුල. අපෝ මට ඇති මෙච්චර කල්ලාව. ආයිසරයක් මට මිනිස් බවක් ඕනේ. මින් එහාට මනුෂ්‍යත්වය කියලා සම්බන්ධයක් මගේ ඇත්තේ නැහැ. කවුරුත් එක තරහට නෙමෙයි මේ කියන්නේ. ඒ දුකට මුල උතන. මෙන්න මේ හේතුව පහ කර දානවා මට වැලක් නැහැ. මිනිස් අධ්‍යවක හා සම්බන්ධයි. ඔන්න හේතුයි ආසාව නැති වෙලා ගියා නා. මේදී මේ පුණු ශරීරිය මට වැලකුත් නැහැ. දැන් මගේ මිනිස් බවට ඉඳ ආසාවකුත් නැහැ. ওই දෙකමත් ඇත්තරියා මේකත් ඇත්තරියා කෙනෙක් ජීවිතය හානි කර දාන්න පුළුවන්. එයා කොහෙට යන්නේ? ගෝතික හාමුදුරුව, වක්කලි හාමුදුරුව ආදී වශයෙන් අය පිරිනුවම් පෑවා. අවසානයේ කෙලවර කරා ඉතින්. ගමන ඉවරයි. සසර ගමනත් ඉවරයි. ඒ ධර්මානුකූලව දැක්ක කෙනෙකුට එහෙම අදහස් ගන්න පුළුවන්. ඒ කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඉතින් බොහොම පරිසාවෙන් ඩොනේ මේ සියදිව හානි කරනවා කියන එක ලෝක සාමාන්‍ය මේ ලෝක සත්‍යය අනේ මට දුකයි මේක වැඩක් නෑ කියලා හිතන්නේ. සැපයි සැපයි කියලා ඉන්නේ එකේ ඉඳ නැති කමේ දුක. ඒ මේක හැරුණොත් එහෙම මහ භයානකයි. ඒක දුක්ඛාර සත්‍යයක් එහෙම නෙමෙයි. ඒක ලෝකෙ විඳින්නේ නැති අසහනේ. ඒක නෙමෙයි දුක්ඛාර සත්‍යය කියන්නේ. අනේ දැන් ඉතින් මට මෙහෙම විදිහට වැඩක් නැහැ. සෙල්ලම් කරන්නවත් නැහැ. යන්නේ ඉන්නවත් නැහැ. කතා බහ කර කර ඉන්නවත් නැහැ. අර ඉස්සෙල්ලා කරපු ගොම් මොට්ට වැල ටික මතක් කර කර අනේ ඉතින් ඒ ආස්වාදි දැන් කොහොම ලබන්නේද මේකයි මට වැඩක් නැහැ මේක අහකලා වහබනවා කිව්වොත් එහෙම. ඒක කවදාවත් ධර්මාවෝධය ලැබුව එකෙක් නෙමෙයි මහරගේ. මොකද එහෙම කියන්නේ. ඒක මේ ලෝකෙ තියෙන සංස්කාරයන්ගේ යථා ස්වභාවය අංශු මාත්‍රයක්වත් දැකලා නෙමෙයි අසහනේ පිළිනව ඒක කරන්න දෙතුන. ඉස්සෙල්ලා කරපු එක මතක් වෙනවා. ඒක හොඳයි ඒක කරගන්න දැන් නැහැ. ඒ જાතියේ දකින්න එක දුක්ඛාරය සත්‍යයක් නෙමෙයි අහලකට සම්බන්ධයක් නෑ. ඒක මේ ලෝකේ මන්ද බුද්ධිකේ වාගින්න පුතජණීගේ ලක්ෂණය. ඒ වගේම අරගෙන ඉඳන් කවුරුවත් වහවිලා කවදාව සැනසුමක් හම් වෙන්නේ උපිරිතය වෙනවා. පිරිතය වෙලා මොකද වෙන්නේ? ගල් ගහක් ගානේ මුල්ලක් ගානේ අර දුක්ඛන්දෝ නාව කිය කියා ඉන්න જાතිය අනාථ කයක් අරගෙන කර්ම විපාකයක් ගෙවනවා. ඉතින් ඒක ඉන්නේ අර පිරිත පොඩි. හතර අපායේ උත්පත්තිය දෙවැදේ. ඉතින් ඒ නිසා මේවා හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ තමන් මේ වහබොන නෙමෙයි මේ ප්‍රඥිතින ජීවිත හානි කරගන්න නෙමෙයි තියෙන ජීවිතයේදී අන්තිම අවස්ථාවට නිකන් ධර්මාභෝධය ලබා ගන්න සිහිනුවන තියෙනවනම් මේ එකතැන ඉඳලා සිහිනුවනින් සිහි කළා මේ විදර්ශනා කරන එක වැඩ කරන එකක් නෙමෙයි. විදර්ශනා කරන්න බර උසන්න ඕනේ නැහැ. විදර්ශනා කරන්න කුලිය වැඩ කරන්න ඕනේ නැහැ. විදර්ශනා කරනවා කියලා කියන්නේ කතා කරගෙන ඉන්න එකක් නෙමෙයි. මේ එකතැන පැත්තලා හොඳලා හාන්සිලා ඉන්න ගමන සිහි බුද්ධියෙන් කල්පනා කරන්න පුළුවන් දෙයක්. මේ ලෝක ධර්මතාවය ගැන ඒදී කල්පනා කරන්න ශක්තියක් නැත්නම් ඒ පුදුලයා ඉන් ජීවිතේ ගිහිලා ගියා කමන්නේ. නැවත් එහෙම තත්ත්වෙටපත් වෙලා නෙමෙයි අද ඉතින් ආයේ ඉන්නේ. අනේ මට බෑනි කියලා දුක් වෙන්නේ. වැඩක් නැහැ මේ ජීවිතේ කියන්නේ. අර ඉස්සෙල්ලා පෙන් කළපු පෙන් කිරිය කරගන්න විදිහක් නැතුව දැන් අමාරු වෙන්නේ ඒකට දාගලන ආයිති කහ දාගන්න. ඔය જાතිය වගේ නේද දුකාර සත්‍යකේම අහලකවත් නැහැ. නැවත් සමහර අය හිතා ඉන්නවා අනේ ඇත්තට මට නම් මේ විඳ දුක්තිය හොඳට වැති මේ ඉපා වෙන්න අපොච්චියේ જાති ආතුවත් මට නම් එපා වුණොත් එපා මේවත් එපා කී කී ඉන්නවා. යන්න ඕන සිල් ගන්න කියලා. සිල් ගන්න කියලා සිල් ගන්නත් බෑ. මතක් වෙන්නේ මොනවද? මට මෙතෙන් ඩාපු විලේ ඉඳන් මතක් වෙනවා. රේඩි මට කරපු එක, නැන්දා මට කරපු එක. ආවල් එක මෙහෙම කිව්වා. අර මානසියා මට මෙහෙම ගැහුවා. ඕක මට මෙහෙම හින ගහන්න ලෝක කරපු එකද? සිල් අර සිද්ද පුරවාගෙන ඉන්නවා. පැත්ත නේද? ඕකත් හිතන්න පුළුවන්. සිල් ගන්න ගියේ බේරෙන්න නෙමෙයි. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. කලකිරලා යනවා කියන එක එකක්. ධර්මයේ ස්වභාවය දැකලා සා නිවනේ සාන්තිය දැකලා පැවැත්මට මේ ඒ වගේ වෙන් එන එක තව එකක්. යථාර්ථය එතනයි. කලකිරිල යනවා කිව්වොත් මේ නිවන් දකින්න ගියා නෙමෙයි. කලකිරිල යනවා කියන්නේ වෙන ක්‍රමයක් හොයාගෙන දන්නේ නැහැ, දහම් දැකලා නැහැ, දැක්කන කලකිරින්නේ. මොකක්ද වෙන්නේ? නිවන කොච්චර සාන්තද, ප්‍රණීතද, ලෝකෙ කොච්චර දුකද? කලකිරින්න ඉඳලා සතුටක් එනවා. නිවන සාන්තයි ප්‍රණීතයි ඒකට ලැබිය හැකි. ඒක කවුරුවත් අහනම් කරලා නැහැ නේ. ඒක කවුරුවත් ලොකු හාමුදුරන්ට, රායක හාමුදුරන්ට අල්ලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. තොට නිවන් දකින්න දෙන්නේ නැහැ කියලා එහෙම. තොට ඉතලම මම මහණ වුණේ මං තෙරුන් වහන්සේ තෝ තාමනෙරියා තොට නිවන් දකින්න මං දෙන්නේ නැහැ කියලා එහෙම අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි හාමුදුරු කෙනෙකුට. මං තමයි නායක හාමුදුරුව, මං තමයි මහා නායක හාමුදුරුව, මං තෝ පිළ නිවන් දකින්න එහෙම අල්ලන්නත් බෑ, නවත්තන්න බෑ. තෝ මං තෝගේ තාත්තා, ඔගේ අම්මා, මම තොට පුළුවන් දෙහෙම නිවන් දකින්න, එහෙම කාටවත් නවත්තන්න පුළුවන් එහෙකුත් නෙමෙයි.
යථාර්ථය දකින්න කිසි කෙනෙකුට නවත්තන්න බෑ. දස මාරසේනාවේ කතාව බුදුරන් වහන්සේගේ ධර්මයේ සීකලොත් ඒ ධර්මයේ තුලින් ලැබෙනා වූ සාන්තිය වළක්වන්න කාටවත් බෑ. අන්න එහෙම දෙයක් නිවන් මාර්ග. ඉතින් නිවන් මාර්ග සීහි කළා තමන්ගේ වැඩි කරගන්න උත්සාහ කරන්න ඕන. ඒකයි කරගන්න ඕන. ඒ නිසා මේ කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් වා කාටවත් මේක පහල ගහන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලෝකෙට පහර ගෙයිය හැකි නිවනට හා නිවන් මාර්ගට කාටවත් පහල ගහන්න බෑ. පහල ගහන්න ගහන්න වැඩෙන්නේ නිවන් මාර්ග. මොකක් නිසාද? ලෝකේ ස්වභාවය මේකයි. ඕකෙන් අහක් වුණාම නිවිසන සිල්ලයි. එතනපත් වෙනවා විස කවදාක කොහොමද ගහන්නේ පහල. ධර්මයේ දැක් කරපස්සේ කාටවත් ඒ මාර්ගට පහල ගහන්න බෑ. ඒ මාර්ග කඩාකපල් කරවන්න බෑ. මුගල දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අපිට නිවන් දකින්න බෑ ඉතින් මේ පැටවු ටිකේ ඉන්නකම් අහවල් එකා ඉන්නකම් කවදා අපි නිවන් දකින්නේ? ඒ නිවන් මාර්ගය දැකලා නැති හින්දා ඒ ඉන්නකම තමයි නිවන් දකින්න මාර්ගය වෙන්නේ. ඒතව තමයි පා වෙන්නේ. ලෝකෙ හැටි දකින්නවා. වෙන්වීමේ සාන්තිය දකින්නවා. වෙන්වීමේ සාන්තිය දකින්න කලකිරෙන්නේ. ලෝකෙ හැටි දැක්කහම ලෝකෙ ස්වභාවය මේකයි කියලා දකින්නට කලකිරලා මොනවා කරන්නද? උපේක්ෂාව වෙනවා. උපේක්ෂාවටපත් වෙලා සංකාර උපේක්ෂා ඥානයටපත් වෙලා එතනින් එහාට මාර්ගඵල ලබනවා. චිත්ත ප්‍රසාදී සංකාර උපේක්ෂා ඥානයටපත් වෙලා තමයි මාර්ගඵලයට ඊළඟට යන්නේ. නෑ උපේක්ෂාවටපත් වෙන්නේ කලකිරිලා නෙමෙයි. කලකිරුවොත් උපේක්ෂාවටපත් වෙන්න බෑ. උපේක්ෂාවටපත් වෙන්නේ ඇලෙන ගැටෙන වැටි දෙකම මධ්‍යස්ථ වෙලා. නෑ මධ්‍යස්ථ වෙන්නේ මොකෙන්ද? ලෝකෙ හැටි මෙච්චරයි. ඔයින් එහාට යන්නේ නෑ ඉක්මෝල. දුකක් එනකොට ලෝකෙ හැටි හොම තමයි. මොනවා හොයන්නේ ලෝකෙ? ඉන්න තැනක් හොයන්නේ ඕකෙන් අහක් කියලා. ලෝකෙ හැටි ඔච්චරයි. ඉතින් එහෙම ලෝකයක් තමයි මේ හොයා හොඳයි කියලා මේ ආවේ. මොනවා ගන්නද? කලකිල බැලලා මොනවා කරන්නද? ලෝකෙ හැටි නේද? ඉතින් මේ පැනලා කියලා කොහරද යන්නේ? ලෝකෙ ඇත්තනකට යන්නේ. ඒත් ගිහිල්ලා පැනලා හැඟුණොත් යනවා යන හටගමත් ඇල්ල. කොහරද යන්නේ? ලෝකෙ නැත්තනකට යන්නේ බෑ හටගමත් ඇල්ල ගිහින්. ආයෙත් යන්නේ ලෝකෙටමයි. ඉතින් කොහේ යන්නේ? ගැටීමක් නැහැ ඉන්නේ. ධර්ම ආબોධයෙන් ඉන්නේ. ඇලීමයි ගැටීමයි දෙකම නැහැ. නිහඬතාවයෙන් යුක්තයි. අත්හැරුණාම නොඇලී ගියාම චන්ද්‍රාගයෙන් නිදහස් වුණාම නැවතල්ලන්නේ නැත්නම් එතන නිදහස් වුණා. අන්නේ නිදහස අත්දැකලා සාන්තව ප්‍රණීතෝ නිවෙන හිත මිහිටනවා ජීවත් වෙලා ඉඳියදී. සෝපදීසේස නිර්වාණය කියලා අපි ඒකද කියන. ඒක සාන්තයි ප්‍රණීතයි. ඒක තමයි කිව්වේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. එතනාමන්ත රූපංච අශේෂං උපරුජ්ජති. මේ ආදි වශයෙන් වෙන විඥානයේ ඉවං ඒ හිතේ ස්වභාවය අරිහත් ඵල චිත්තේ හැදී විඥාන අනිදස්සන විඥානේ එතන දකින්න බෑ ඥාන වෙලා තියෙන්නේ නැවත විඥාන අනිදස්සන කියන විවිධාකාරයෙන් තෝරන්න හද විඥානයක් එතන දකින්න නෑ එතන තියෙන ඥාන අනන්තයි සීමා කරපු දෙනක් අහව සීමා කියන්නේ අප්‍රමාණ සියලු දෙනම තියෙන සියලු දෙනම තිබෙන්නා වූ දුකට හේතුකාරක වන්නා වූ ලෝකයේ අසාර ලෝකයේ දැකලා පස්සේ අනන්තව දකින්නෝ ඒ ටික. සබ්බතෝ පබහං. ඒ සියලු තැන භවය පහ කරලා තියෙන්නේ. ආලෝකයෙන් යුක්තයි නැත්නම් ආලෝක ස්වභාවය කියලා කියන්නේ හරි ප්‍රභාස්වරයි. එතනාමංච රූපංච අශේෂං උපරි එතන නාම රූප ධර්මයේ ශේෂයක් නැතුව ගෙවිල යනවා. එහි පිහිටන්නේ. අන්නේ විඥාන එතකොට ඒ විඥානී කියන එක ආක් වෙලා ඥානීය පහළීමේ ස්වභාවය. අන්තිමට පිරිනුවම් පෑමදී සියලු ඥානීය වෙදිලත් නැහැ. ඒකෙනු නිදා. ඥානීය කොහොමද උපදන්නේ? ඒ ඥානීය තවසානී හේතුඵලයේ අවසානී හේතු ගෙවීම ඒ ඵලයක් නිරෝධන. ආයි ඥානත් ඉතුරු නැහැ, විඥානෙ ඉතුරුත් නැහැ, ලෝකෙ ඉතුරුත් නැහැ. සියල්ලම කෙලවර කළා ඉවරයි. අනුපදේසින් ඉතුරුවා. අන්න ඒකයි ස්වභාවය. ඉතින් ඒ නිසා අපේ යුතුකම් වශයෙන් ඉටු කරන්න ඕනේ ඥාතීන් විසින් මෙයා වගේ මියගේ ඥාති හිතාසින්ද පැන්වල්ලා පින් දෙන එක තමන්ගේ යුතුකමක් වශයෙන් කරන්න පුළුවන් උදව් උපකාරي සමුම් කරන්න ඕනේ. ඒක කෘතෝපකාරී බොහොම වැදගත්. හැබැයි කෘතෝපකාර කර කර ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉන්නකම් කෘතෝපකාර කරනවා මිසක් කෘතෝපකාර කරන්න මා ජීවත් වෙ යුතුයි කියලා නම් සසල ගමන වැදිලා ඉන්න අවිද්‍යාව නිගමනය. ඉන්නකම් කෘතෝපකාර කළ යුතුයි කියලා නම් ඒක යුතුයවා. ඒක විද්‍යාව නිගමනය. එයා ඉන්නකම් ඒව නොකර ඉන්න හොඳ නැහැ. හැබැයි ඒව කරන්න ඉන්නවා කිව්වොත් ඒක මුලාව. ඉතින් අනුන්ට පිළිසරණ වෙන්න මම ඉන්නවා කියතන හිටියොත් පාරමිතා පුරන මහබෝසතාණන් වහන්සේලා ලෝත්‍රාබුද්දින බලාපොරොත්තුෙන් ඒ අදහස ගන්න. අනික් කෙනෙක් මොනවද ගන්නද? අනික් කෙනෙක් තම තමන් ඥාති හිතයි සිට වැදෙන චන්දරාගේ නිසා ඒ අදහස ගන්නවා. ඒක අවිද්‍යාව. නෑ අනුන් නිසා ඉන්නවා කිව්වොත් ඒක හරියන්නේ නෑ. එහෙනම් ඊමින් ඉන්නවා නම් ඒ ලෝකෝත්තර මහා ඥානීට ඒ ලෞකික වූ අර බුද්ධ ඥානයන් ආදී වස්නා වූ තෙන් බෝධිසත්ව ඥානයන්ට ගෝචරින් අදහසකින් නම් එහෙම කරන්න පුළුවන්. ඒ කල්යාණ පුතත්ජන කියන නමින් තමයි අය හඳුන්වන්නේ.